ගලහන්න ඉර්ධිපාද දේශනා කලින් අහලා තියෙනනේ. ඒ දේශනා අපව අහන්න. ඉර්ධිපාද ඇති කරගන්න. ඉර්ධිපාද හතරක් තියෙන බව බුදුරජාන් වහන්සේ පෙන්නලා තියෙනවා. මේ ඡන්ද ඉර්ධිපාදය, විරිය ඉර්ධිපාදය, චිත්ත ඉර්ධිපාදය, වීමංසා ඉර්ධිපාදය. ඉර්ධිපාද හතර තියෙන්න ඕන. ඉර්ධිපාද හතර ඇති කරගන්න ඕන. ඒවා ඉබේම ඇති වෙන්නේ නැහැ. ඉබේ ඇති වෙන්නේ නැහැ. එයින් පළමුවෙනි ඉර්ධිපාදය තමයි ඡන්ද ඉර්ධිපාදය. ඡන්ද ඉර්ධිපාදය නැතිව විරිය ඉර්ධිපාදය ඇති වෙන්නේ නැහැ. චන්දිර්ධිපාදයත් විරේර්ධිපාදයත් නැතුව චිත්තර්ධිපාදය ඇති වෙන්නෙත් නැහැ. ඡන්දයත් විරියත් චිත්තර්ධිපාදයත් සමග තමයි වීමංසාව ඇති වෙන්නේ. ඒතර ඡන්දයෙන්තරව විරිය ඇති වෙන්නෙත් නැහැ. ඡන්දයෙන්තරව චිත්තර්ධිපාදය ඇති වෙන්නෙත් නැහැ. ඡන්දයෙන්තරව විමංසාවක් ඇති වෙන්නේ නැහැ. හැබැයි මේ ඉර්ධිපාද කියන ධර්මයන්ගෙන් තොර වූ ඡන්දයක් තියෙන්න පුළුවන්. අනේක ප්‍රකාර ඡන්දයන් මිසු තුළ තියෙනවා. ඡන්දය අනේක ප්‍රකාරයි. එතකොට මේ ඒ අනේක ප්‍රකාර වූ ඡන්දයන් නිසා අනේක ප්‍රකාර වූ වීරියන් ඇති වෙන්න පුළුවන්. නැත්තිනේ. ඒ අනේක ප්‍රකාර වූ වීරියන් මුල් කරගෙන අනේක ප්‍රකාර වූ සිතුවිලි සිත ඇති වෙන්න පුළුවන්. ඒ මත අනේක ප්‍රකාර විදිහට මේ විමසීම් වීමංසාවන් තියෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඒවා මේ ඉර්ධිපාද ධර්මයන් විදිහට හැම ඡන්දයක්ම සලකන්නේ. මිනිසියෙකුගේ තුල ඇතිවෙන සියලුම ඡන්දයන් ඉර්ධිපාදයන් වෙන්නේ. ඉර්ධිපාද නොවන්නා වූ කිසිම ඡන්දයක් මුල් කරගෙන ඇතිවන වීරිය ඉර්ධිපාද වෙන්නේ නැහැ. පැහැදිලිද? ඊතර බුදුරජාන් වහන්සේ පෙන්වා දෙන විදිහට යමෙක් තුල ඡන්ද ඉර්ධිපාදය තියෙනවා නම් ඒ ඡන්දය මිනිසුන් අතර ඇති වෙන එහෙම තමයි මිනිසුන්ගේ සිතේ ඇති වෙන අනේක ප්‍රකාර වූ විවිධාකාර ඡන්දයන් සියල්ල මුල් වෙලා ඉර්ධිපාදයක් ඇති වෙන්නේ නැහැ. ඡන්ද ඉර්ධිපාදය ඇති වෙන්නේ එකම එක ඡන්දයක් දෙකම එක කැමැත්තක් මුල් කරගෙන විතරයි. ඒ අරහත්වයේ පිණිස වන කැමැත්ත මුල් කරගෙන විතරයි. එමෙ නැත්තම් රාග ද්වේෂ මොහ දුරු කිරීම පිණිස වන කැමැත්ත මුල් කරගෙන විතරයි ඡන්ද ඉර්ධිපාදය කියන ධර්මය ඇති වෙන්නේ. එතකොට මේ යමෙක් තුල අරහත්වයට පත්වීම කියන කැමැත්ත, එමෙ නැත්තම් රාග ද්වේෂ මොහ දුරු කිරීම කියන කැමැත්තෙන් තොර වූ කැමැති වීම කොච්චර තියෙන්න පුළුවන්ද? ඡන්දයන් කොච්චර තියෙනවද? ඡන්දය කියන්නේ කැමති වීම. නේද? මිනිසෙක් තුල වේවා, දෙවි කෙනෙක් තුල වේවා, කැමති වීම කොච්චර තියෙනවද? ඇසිල්ලක් ඇසිල්ලක් පාරසා කැමති වීම හට ගන්නවා නේද? නේද? අස කන නාසය දිව ශාරීරිය සිත මුල් කරගෙන කොච්චරනම් කැමති වීම හට ගන්නවද මිනිස්සුනේ? ඒ කැමති වීම මුල් කරගෙන වීරියක් ඇති වෙනව නේද? වීරියක් ඇති වෙනවා නේද? දැන් කන්දක් නගින්න හිතනොත් වීරියක් ඇති වෙනවා නේ? කෑමක් කන්න හිතෙනවා. ඇඳුමක් අඳින්න හිතෙනවා. ඊටාම කුඩා ප්‍රමාණයේ කැමැතිවීම වල පටන් මහා විශාල විදිහේ කැමැතිවීම දක්වාම ඉන්න කැමැතිවීම තියෙනවා නේ? දැන් කෙනෙකුට ඇති වෙන්න පුළුවන් മന്ത്രി කෙනෙක් වෙන්න කැමැත්තක් නේ?
ක්‍රීඩකෙක් වෙන්න කැමැත්තක් ඇති වෙනවා. නළුවෙක් නිළියෙක් වෙන්න කැමැත්තක් ඇති වෙනවා. නේද? විභාගේ පාස් වෙන්න කැමැත්තක් ඇති වෙනවා. ගෙයක් හදන්න කැමැති වීම තියෙනවා. ඒ වගේ කැමැති වීම කොච්චර තියෙනවද? ඉතින් ඒ වගේ කෙනෙක් තුළ ඇති වෙන්න පුළුවන් මනුෂ්‍ය ලෝකයේ බලසම්පන්න මිනිසෙක් වෙලා ඉපදෙන්න නැත්තම් රජ කෙනෙක්ගේ ගෙදරක ඉපදෙන්න නැත්තම් කියලා කැමැති වීම තියෙන බලන්න. ඒ වගේ කැමැති වීම කොච්චර තියෙන බලන්න මිසුරනේ. චාතුම් මහරජක දෙවියන් අතර ඉපදෙන්න නැත්තම් කියලා කැමැති වීම තියෙන බලන්න. නේද? තියෙන පුළුවන්ද බැලුවද? තියෙන පුළුවන්. ඒතර තාවතින්ස දෙවියන් අතර ඉපදෙන්න නැත්තම් කියලා කැමැති වීම ළඟ තියෙන පුළුවන්ද නැද්ද? තියෙන පුළුවන්. නේද? එතකොට නිම්මාන රති දෙවියන් අතර ඉපදෙන්න නැත්තම් පරණිම්මෙත වසවර්ති දෙවියන් අතර ඉපදෙන්න නැත්තම් කියලා කැමැති වීම ඡන්දයන් මිස තුළ ඇති වෙන්න පුළුවන්ද නැද්ද? ඇති වෙන්න පුළුවන්. ඒතර ඒ කැමැති වීම මුල් කරගෙන මිසුන් තුළ වීරිය ඇති වෙනවද නැද්ද? ඈ? දැන් සක්‍ර දෙවියන් වෙන්න නැත්තම් කියලා මිසුන් කැමැත්තක් ඇති වෙන්න පුළුවන්ද නැද්ද? ඇති වෙනවනේ. ඒ කැමැත්ත මුල් වෙලා නෙමෙයිද වීරිය ඇති වෙන්නේ? නේද? දැන් ඕගොල්ලන් ඕ ලෙවල් පාස් වෙන්න ඕන කියලා කැමැත්තක් හටගත්තා නේද? ඊට පස්සේ ඒකට වීරිය ඇති වුණා නේද? ඒ ලෙවල් පාස් වෙන්න නැත්තම් වෛද්‍යවරයෙක් වෙන්න නැත්තම් එහෙම නැත්තම් වෙන යම් වෘත්තිකෙක් වෙන්න නැත්තම් කියලා කැමැති වීමක් හටගත්තද නැද්ද? ඒ කැමැති වීම හොඳින් ඇති නොවෙන තාක් වීරිය ඇති වුණාද? ඒ සඳහා. නෑ නේද? දැන් විභාගයට පාඩම් කරලා ළමයි හැමෝටම එක හා සමාන වීරියක් තියෙනවද? නෑ නේද? බලවත් වීරිය තියෙනවා නම් ඒ වීරිය තින්නේ විභාගයෙන් සමර්ථ වීමේ කැමැත්ත මුල් වෙලානේ. නේද? වෛද්‍යවරයෙක් හරි ඉංජිනේරයෙක් හරි වෙන්නම් කියලා බලවත් කැමැත්ත තියෙන කෙනා බලවත් වීරිය කරනවා. නේ? ඒ වීරිය ඒතරේ කැමැත්තයි වීරියයි මුල් වෙලා ඔහුගේ සිත ඒ ඔස්සේම සිතක් තියෙනව නේද? දැන් වෛද්‍යවරයෙක් වෙන්න කැමැත් වෛද්‍යවරයෙක් වෙන්න ඇත්තන් කියලා ආසාවක් ඇති වෙන කෙනා ඒ ආසාව යලි යලි ඉපදෙන්න ඉපදෙන්න ඔහුතුල වීරිය ඇති වෙනවනේ. එතන වෛද්‍යවරයෙක් වෙනුවෙන් වෛද්‍යවරයෙක් වීම පිණිසම වන සිතක් උඩ තියෙනවද නැද්ද? ඈ? තියෙනවද නැද්ද? ඉතින් මේ සරල දෙයක් නේ තේරුම් ගන්නනේ. නේද? ඉංජිනේරයෙක් වෙන්න ඇත්තන් කියලා ළමයෙකුට ආසාවක් ඇති වෙනොත් ඒ ආසාව යලි යලි ඉපදෙන්නට ඔහුතුල වීරියක් ඇති වෙනවනේ. ඒ කැමැති වීමයි වීරියයි මුල් වෙලාම ඔහුට ඉංජිනේරියෙක් වීම පිණිසමන සිතක් තියෙනවද නැද්ද? තියෙනවා. හීනින් පවා දකින්නනේ. ඔහුගේ හැසිරීම පවා ඒ වගේ ඒ එවැනි වෘත්තිකයකට සමාන හැසිරීම් නේද? ආකල්ප ගොඩනැගෙනවද නැද්ද? ගොඩනැගෙනවා. එතකොට ඒ කැමැති වීමයි ඒ වීරියයි ඒ සිතවිල්ලයි ඒ සිතු ඒ සිතයි මුල් කරගෙන ඔහු ඊට අදාළ දේ ගැන විමසල් බලනවනේ. නැද්ද? තියෙනවා. ඔගොල්ලෝ එහෙම නෙමෙයි දේවල් කළේ. මේ ලෝකේ යම් කෙනෙක් නිර්මාණය වුණා නම් වඩු බාසු වෙන කෙනෙක් නිර්මාණය වුණා කියලා තන්න. ඔහු නිකම් එකපාරට මව් කුසෙන් එළියට වඩු බාසු වෙනවා කියලා වෙලා ඉපදුනාද? ඈ? එහෙම නැත්නම් බලහත්කාරයෙන් වියවැලෙන් තලතලා වඩු බාසු වෙන කෙනෙක් වුණාද? ඔහු පොඩි කාලයක දැකලා හරි තාත්තා කරනවා දැකලා හරි වෙන කෙනෙක් කරන දැකලා හරි එතම වෙනියම් දෙයක් ඇහිලා හරි ඔහුට ඒකෙන කැමැත්තක් ඇතිවෙනවනේ මෙබඳු කෙනෙක් වෙන්න ඇත්තන් කියලා. එහෙම නේද වෙන්නේ? ඇහෙන් දැකලා හරි කනෙන් අහලා හරි නේද? ඒ සම්බන්ධයෙන් කැමැත්තක් ඇති වෙනවා. වඩුවෙක් වෙන්න ඇත්තන් නේද? ඒ වගේ ශිල්පියෙක් වෙන්න ඇත්තන් කියලා කැමැති වීම තියෙනවානේ. ඒ කැමැත්ත මුල් වෙලා නේද ඔහුට වීරියක් ඇති වෙන්නේ. ඒ කැමැත්තයි වීරියයි දෙක මුල් වෙලා ඔහු ඒ හා සමාන විදි සිතකින් වාසය කරනවානේ. එතකොට ඒ කැමැති වීමයි ඒ වීරියයි ඒ සිතයි මුල් කරන් ඔහු ඊට සම්බන්ධව විමසලා බලනවානේ. නේද? ඒ වගේ තමයි සාමාන්‍ය මිනිසුන් කොමන හෝ යම් ජයග්‍රහණයක් සුළු හෝ ජයග්‍රහණයක් අත්කර ගන්නවා නම් ඒකට ඒ කැමැති වීම මුල් වෙනවා. එයින් ඒ කැමැති වීම පවත්වන්න පවත්වන්න යලි යලි හටගන්න හටගන්න ඒ සම්බන්ධයෙන් වීරිය ඇති වෙනවා. හේනක් කුඹරක් හැදුවත් එහෙම තමයි.
එහෙම නෙමෙයිද වෙන්නේ? නිකම් ඉබේම හට ගන්නවා. දැන් දෙවිවරු මවනවාද වෛද්‍යවරු? දෙවිවරුද මවන්නේ වඩුවෝ? නෑ නේද? මිනිසුන් තුළ හටගන්න කැමැති වීම, වීරිය, සිත සහ විමසීම මුල් වෙලා නේද? නේද? හැබැයි ඒ ඉබඳු මේ සාමාන්‍ය ජයග්‍රහණයන් පිණිස වන කැමැති වීම, වීරිය කිරීම, සිත ඇති සිත පැවැත්වීම සහ විමසා බැලීම් කිසිවක් ඉර්ධිපාද ධර්මයන් වලට අයිති වෙන්නේ නෑ. ඉර්ධිපාද බවට පත් වෙන්නේ නෑ ඒවා. ලෝකේ එකම එක කැමැත්තක් මුල් වෙලා පමණයි ඉර්ධිපාද ධර්මයන් ඇති වෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ තමයි මුලින්ම ඒ ඍද්ධිපාද ධර්මයන් උපදවාගත් කෙනා. මක් නිසාද? බුදුරජාණන් වහන්සේට තමයි මුලින්ම ඡන්දය කියන ධර්මය හිතේ ඉපදුනේ, ඇති කරගත්තේ. ඒ ඡන්දය ඇති කරගන්න උත්සාහ කළේ කොයි කාලෙද? ඒ ඡන්දය ඇති උනේ කොයි කාලෙද බුදුරජාණන් වහන්සේට? ඈ ඔව් මාලිගාවේ ඉන්න කාලේ නේද? මාලිගාවේ ඉන්න කාලෙදිම තමයි මෙයින් නිදහස් වෙන්න නැත්තම්, දුකින් නිදහස් වෙන්න නැත්තම් කියන අදහස ඇති උනේ නේ නේද? ඒ අදහස ඇති වෙන්න පටන් ගත්ත ආරම්භක අවදි ගැන කල්පනා කළොත් ඕගොල්ලන් තියෙන දැනුම් තේරුම් භාවයන් එක්ක, ඔබල අසා තිබෙන දහම් කරුණු සහ ඔයගොල්ලන්ගේ දැනුමත් එක්ක සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේට මේ දුකින් නිදහස් වෙන්න ඇත්තන් කියන අදහස කොයි වගේ කාලක දෙන්න ඇත්ද? හොඳින් සිතේක පළපදියම් වෙන්න පටන් ගන්න ඇත්තේ කොයි කාලෙද? මහල්ලෙක්, ලෙඩෙක්, මරණයක් කියන මේ නිමිති දැකීමෙන් නේද? නේද? ඒවටින් අපි ඉගෙන ගන්නේ සතර පෙර නිමිති කියලා නේද? මහල්ලෙක්, ලෙඩෙක්, මරණයක්, ශ්‍රමණයන් වහන්සේ නමක් මේ කියන නිමිති දකිනවනේ. ඒ නිමිති දකින්නේ ගෙදර අතහැරලා ගිහිල්ලා නෙවෙයි නේද? ගෙදරින්ද දිකාම් භෝග ජීවිතය ගත කරන කාලෙමයි. ඒ කාලෙදීම තමයි උන්වහන්සේට ඒ නිමිති දැකීම සහ ඒ ගැන විමසා බැලීම නිසා ඒ ඇතිවෙච්ච පරිවර්තනය ඉර්ධිපාද දක්වා දියුණු වුණා නේ. ජරාවට පත්වීමෙන් නිදහස් වෙන්න ඕනෑ කියලා හිතක් උන්වහන්සේට කොයි කාල දෙන්න ඇත්? ජරාවට පත්වීමෙන් නිදහස් වෙන්න ඕනෑ. මාලිගාවේ ඉන්න කාලෙම නේද? නේද? වයසට ගිහපු කෙනෙක් මහල්ලෙක් දැකීමෙන් තමයි, ඒ ගැන තේරුම් ගැනීමෙන් තමයි උන්වහන්සේට මේෙන් නිදහස් වෙන්න ඕන කියන සිතක් ඇති වුණේ නේ. ඊට පස්සේ ලෙඩෙක් දැකීමෙන්, ඒ ගැන විමසා බැලීමෙන් මේෙන් නිදහස් වෙන්න ඕන කියන හිතක් ඇති වුණා. මරණයක් දැකීමෙන්, ඒ ගැන විමසා බැලීමෙන් මේෙන් නිදහස් වෙන්න ඕන කියන සිතක් ඇති වුණානේ. එතකොට ඇයි ඒ වයසට ගිය කෙනෙක් ලෙඩෙක්, එහෙම නැත්නම් මරණයක්, ඒ කියන නිමිති දැකීමෙන් ඒෙන් නිදහස් වෙන්න ඕන කියන හිත ඇති වුණේ? එබඳු හිතක් ඇති වුණේ ඇයි? එක දුකක් කියලා තේරුම් ගැනීමෙන්නේ. වයසට යම දුකක්, ලෙඩවීම දුකක්, මරණයට පත්වීම දුකක්, එයින් නිදහස් වීමක් ලබලා නැහැ.
උපන් කෙනාට ඒ නිදහස් වීමක් ලැබිලා නැහැ. උපන් කෙනාට ඒ කාන්තෙන් වයසට යෑම, ලෙඩවීම, මරණය කියන දේවල් තියෙනවා කියලා තේරුණානේ. නේද? ඒ තේරුණ ගැනීම සමග තමයි එන ඒකාන්තෙන් මේක දුකක්. මේන් නිදහස් විය යුතුයි කියන අදහස ඇති වුණේ. ඒක තමයි ඡන්දය. ඒ ඡන්දය. ඒ ඡන්ද 'ඉර්ධිපාදය. එහෙම තමයි පටන් ගන්න. ඒ ඡන්ද 'ඉර්ධිපාදය සම්පූර්ණත්වයට පත්වීමෙන් තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ බිහි වෙන්නේ. ඒතර 'ඉර්ධිපාද ධර්මයන් වල ආරම්භය රජ මාලිගාවේ සිටිද්දීම තමයි ඇති වුණේ. ඒ ආරම්භය ඇති වුණේ කොහොමද කියලා තමයි අපි මේ කතා කළේ. ඒතර ඒ දුකින් නිදහස් වෙන්න ඕන කියන කැමැත් ඇති වෙන්න පෙර උන්නාසර කැමති වෙමි තිබුණද නැද්ද තව? ඈ? නොතිබුණාද? වෙනත් කැමති වෙමි නොති තිබුණද නැද්ද? ඈ? තිබුණානේ. ඔයකොත් කැමති වෙමි තිබුණා. ඒ කැමති වෙමි වලට මොකද උනේ? දැන් මහල්ලෙක් දකිනවා. ජරාවට පත් වුණ කෙනෙක් දකිනවා. දැකලා ඒ ගැන තේරුම් ගන්නවා. කොහොමද තේරුම් ගන්නේ? මමත් වයසට යනවා. එයින් නිදහස් වෙලා නැහැ. ලෙඩ වුණ කෙනෙක් දකිනවා. තේරුම් ගන්න මමත් ලෙඩ වෙනවා. එයින් නිදහස් වෙලා නැහැ. මරණයක් දැකලා තේරුම් ගන්නවා මමත් මරණයට පත් වෙනවා. එයින් නිදහස් වෙලා නැහැ. කියලා තේරුම් ගැනීම සමගම උන්වහන්සේට කලින් තිබුණු කැමැති වීම වලට මොකදුනේ වෙනත් කැමැති වීම වලට වෙන කැමති වීම තිබුණා නැද්ද? ඈ? නිකම්ම නිකන් දර කොටයක් වගේ හිටියු නැහස. අපි වගේ. ඔගොල්ලත් එහෙම මුකුත් නැහැ වගේ නේ ඉන්නේ. ඔගොල්ලෝ හිතන්නේ අපිට මුකුත් කැමති වීම නැත. එහෙමනේ හිතෙන්නේ නේ? එහෙම හිතන්න එපා. ඔගොල්ලන්ට කැමති වීම තියෙනවා. ඒව හරින් නිදන් ඉන්න කොටියෝ වගේ. එහෙම නැත්නම් ගුලේ ඉන්න සර්පයා වගේ. ඒ වැවිසුනොත් ඔගලන්ට මුකුත් කරගන්න බැරි වෙනවා. අපි තේරුම් ගන්න ඕන එහෙම තියෙනවා කියලා කැමති වීම. ඇයි එහෙම තේරුම් ගන්න ඕන? ඇයි එහෙම තේරුම් ගන්න? තේරුම් ගන්න පුළුවන්ද බැරිද එහෙම? තේරුම් ගන්න ඕන නේද? ඇයි තේරුම් ගන්න ඕන එහෙම? තේරුම් ගැනීම කොහොමද කෙසේවත් එක පිළිගන්න ඕන. නානා ප්‍රකෝරු කැමති වීම තියෙනවා. ඒවා සැඟවිලා තියෙන්නේ. තියෙනවනේ කලින් තිබුණානේ නේද? එහෙනම් ඒවා දැන් අවදි වුණොත් එහෙම පීඩාවක් වෙනවනේ. පීඩාවක් වෙනවා. ඔගොල්ලෝ යම් යම් වෙලාවදී යම් පීඩා එනවා නම් ඒ පීඩා එන්නේ ඒ වයින්. පැහැදිලිද? ඔගොල්ලෝ යම් වෙලාවක යම් පීඩා එනවා නම් එන්නේ නානා ප්‍රකාර වූ කැමැති වීම් ඇතුළේ තියෙනවා. ඒව තමයි පීඩා කරන දේවල්. අර හුඹහක් අස්සින්නේ සර්පයා පීඩා කරන්නා වාගේ. එimhe නැත්තම් ඒ කැමැති වීම නැත්තම් එහෙම පීඩා කරන්නේ නැහැ. පීඩා එන්නේ නැහැ. නේ? එනිසා ඔයගොල්ලන් තේරුම් ගන්න. දැන් ඒ විදිහට ඔයගොල්ලන් තේරුම් ගන්න බලන්න. ඔයගොල්ලන් යම් වෙලාවක යම් පීඩාවක් එනවා නම් ඒකට හේතුව තමයි මේ නානා ප්‍රකාර වූ කැමැති වීම් පොදි බැඳගෙන හිටපු ජීවිතනේ නේද? නානා ප්‍රකාර වූ කැමැති වීම් ගොඩක් එක්ක නිහිටි නේ? ඒ ඔක්කොම අකුල්ල පැත්තක දාලාද අපි ආවේ? ඒ ඔක්කොම ඔතලා පාර්සල් කරලා ගඟට දාලා ආව නෙවෙයිනේ අපි. නේද? ඒවා අපි යම් විදිකින් ඔය පාලන වීමක් වුණා. හැබැයිනේ වුණාද නැද්ද? වුණා. එහෙම තේරුම් ගන්න ඕනේ. ඒ පාලනේ වුණේ මොකද? ඒවා
සර්පය බලහත්කාරෙන් අලලා කුඩු කරේ නෑනේ. නමුත් පහසුවකින් නේද ආවේ. නේ පහසුවකින් නේද ආවේ. නමුත් බලන්න කලින් නොතිබුණාද එහෙම? පාට පාට ඇඳුම් අඳින්න ඔයගල කැමැත්තක් තිබුණ නැද්ද? ලස්සන කලිසම් වලට කැමැත්තක් තිබුණ නැද්ද? ටයි කෝට් වලට කැමැත්තක් තිබුණ නැද්ද? පොලිෂ් කළ සපත්තු දාගන්න කැමැත්ත තිබුණ නැද්ද? ලස්සන ගෙවල්, යාන වාහන, හොඳ ෆෝන්, පරිගණක වලට කැමැති තිබුණ නැද්ද? ඒව කවුරුත් බලහත්කාරයෙන් තුවක්කු පෙන්නලා හරි ආයුධ පෙන්නලා හරි බය කරලා ඔගොල්ලන් හිර කරලා ඒව පාලනය කරාද මොකද උනේ? මොකද උනේ ඒවත්? ඒව තියෙද්දිමත් පීඩාවක් තිබුණා නේ? ඒවා තියෙද්දි පීඩාවක් තිබුණා නේද? ඒවා නේද? නමුත් දැන් ඒවා නෑ වගේ වුණාට දැන් තේරුම් ගන්න නැත්තිනවා යටපත් වෙලා තියෙන්නේ නේද? යටපත් වෙලා. දැන් මේවායේ සම්පූර්ණයෙන් බැහැර කර ගැනීමක් ලෝකේ තියෙනවද නැද්ද? තියෙනවා. ඒ নানা ප්‍රකාරව කැමති වීම කලින් තිබුණා කියලා දැන් තේරුම් ගන්නව. තිබුණා නේ? තිබුණා නේද? විවිධාකාර ආශාවන් විවිධාකාර කැමැතිවීම් තිබුණා. ඒ කැමැතිවීම් දැන් හොඳට බලන්න තිබුණා නේද? ඒත් ඒ කැමැතිවීම් වලට ඔයගොල්ලෝ වීර්ය කරාද නැද්ද? කරානේ. ඒතර ඒ කැමැතිවීම් ඔස්සේම ඔයගොල්ලෝ ඒ කැමැතිවීම් ඔස්සේම වෙන සිතක් තිබුණා නැද්ද? තිබුණා නේද? ඒ කියන්නේ හොයලා බැලීම තිබුණා නැද්ද? තිබුණා නේද? තිබුණා. නමුත් ඒව යටපත් වෙලා ගියානේ. ඊට පස්සේ ඒ සිත යටපත් වුණා. ඒ කියන්නේ විමුසබ්ලිම් යටපත් වුණා. ඒ කොහොමද උනේ? ඒ යටපත් වීම සුවයක් නේද? සුවයක් නේද? අන්න එහෙම තෝරගන්න. එහෙම තේරුම් ගන්න. ඒ යටපත් වීම සුව පහසු බවක් නේ. හරියට අර මේ ගිනි කන ගිනි ගහන අවුරශ්මියේ ඇවිදින් මේ ඇඳුම් මාරු කරා වගේනේ නේද? හිරට ඇඳගත් ඇඳුම් ඇඳගෙන ගිනි ගහ නව්ව යාපු කෙනා ඇඳුම අයින් කරනවා. සුවයක් තියෙනවනේ. ඒ වගේ නේද මේ নানা ප්‍රකාරු ආශාවන් ඔස්සේ ගියපු සිතක් තිබුණානේ. ඒවා తాවකාලික හරි බැහැරවීම සුවයක් වුණාද නැද්ද? සුවයක් වුණා. ඒව මුළුමනින්ම බැහැරලා ගියොත් ඒ මුළුමනින්ම බැහැරවිලා ගියොත් ඈ අය පීඩා නැහැ නේද? පීඩා නැහැ. දැන් බලන්න අර নানা ප්‍රකාරව කැමැතිම සහිත කාලයක් අපිට තිබුණා නේ. ඒ කාලේ සුළුසුළු ජයග්‍රහණයන් සහ මහා පරිමාණ පරාජයන් නේද? ඒතර පුංචි සැපකුයි දුක්ගඩුකුත් එකනේ හිටියේ. මතකද? නේද? ඊතාමතාව කාලේ පුංචි සැපකුයි මහ දුක්ගඩුකුත් එකනේ කාලේ ගත කරේ. ඒ ජීවිතේෙම දිගට ගියා නම් නේද? ඈ? වැහි බින්දු වැටෙන්නා වගේ ඡන්දයන් හට ගන්නවනේ. අරකත් ඇත්තම් මේකත් ඇත්තම් කී කියන්නේ? ඒවට දඟලිලි කොච්චර තිබුණාද නේ? නේද? ස්පාසුවක් නැති විරී කිරින් තිබ්බනේ ජීවිතේ. ස්පාසුවක් නැහැ නේද? ඒවට බලන්න උදේ පාන්දර නැගිටිනවා වෙලාවක් නැහැ නේද? ස්පාසුවක් නැති විරී කිරීම. ඒ ඔක්කොම කෙරවලක් නැති ඡන්දයන් අත් කරගන්නනේ. ඒතර සිතේ බලන්න කැළමිලි කීයද නේ? එකක් ඔසෙද හිත දුවන්නේ නේද? එකක් ඔසෙනේ හිත දුවන්නේ. එතකොට මේ කීයද්දගෙන හොයන බලනවානේ. සංසිඳීමක් නැති හිතක් එක්කෙනේ ඉන්න උනේ නේද? නමුත් බලන්නකෝ දැන් මේ নানা ප්‍රකාරව කැමැතිවීම බැහැර වෙලා. ඒ নানা ප්‍රකාරව කැමැතිවීම කෙරෙහි තිබුණු වීරියත් අයින් වෙලා. ඒ নানা ප්‍රකාර කැමැතිවීම වීරියෙන් සහ ඒ වගේන নানা ප්‍රකාර සිටිවිලිත් අයින් වෙලා. ඒ විමසිමුත් අයින් වුණාම කීයක් පැතිවිලින් සංසිඳෙනවද? নানা ප්‍රකාරව කැමැතිවීම නිසා සිතට බරක් වෙනවනේ. নানা ප්‍රකාරව කැමැතිම් වලට වීර්ය කිරීම වලින් වෙහසක් නේද? ඒ নানা ප්‍රකාරව සිතුවිලිත් එක්ක ඉඳි ගියාම
ඒවගෙන විමසන්න ගියාම දැන් ඒව පැත්තකින් තිබුණ කෙනා අර මේ විවිධාකාර බඩමුට්ටු කරගහන් යන මිනිස්සයා නේද? නොයීකු දේවල් කරගහගෙන යන මිනිස්සෙක් දිහා බලන්න. හම්බෙන 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 දේවල් කරේ තියා ගන්නවා. නේද? එකින් 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 එක කොයිතරම් හෙම්බත් වෙනවද? ඒ බඩු මල්ල පැත්තක තිබ්බන් පස්සේ නිදහසක් නේද? ඒ වගේ ඔයගොල්ලන්ට తాවකාලික නිදහසක් දැනුණා නේද දැන්? දැනුණද නැද්ද? දැනුණානේ. හැබැයි තේරුම් ගන්න මේක తాවකාලිකයි. මොකද මක්නිසාද? ඒ නානක් ප්‍රකාර වූ ඡන්දයන් සියල්ල මුළුමනින් අයින් වෙලා නැති බව තේරුම් ගන්න ඕන. හැබැයි తాවකාලික හරි මේ බඩු මල්ල බර මල්ල පැත්තකින් තිබ්බහම සුවයක් නේ, නිදහසක් නේද? අන්නේ නිදහසට හරි කැමති වෙන්නේ. ඒ නිදහස් බව හරි තියෙනවා කියලා තේරුම් ගන්න. එහෙම හරි නිදහසක් තියෙනවා. ඒක සුවයක්ද නැද්ද? සුවයක්. එහෙමනම් තේරුම් ගන්න යලි මේ බර කර නොගහන. මුළුමනින් මේ බර බැහැර කරන. කෙනා ඇත්තටම සුවපත් බවට පත් වෙනවා. නේ? එදා අපේ මහ බෝසත් වහන්සේ නානා ප්‍රකාර වූ ඡන්දයන් නානා ප්‍රකාර වූ ඡන්දයන් පිසෙන වීරියන් නානා ප්‍රකාර වූ ඡන්දයන් වීරියන් මුල් වෙලා ඒ ඒ ඒ දෙවිනුන් සිටිවිලි පවත් ගන්න දෙනි. ඒ සඳහා වෑයම් මේ විමසා බැලීම් තියෙන්න දෙනි. නැති වෙන්න බෑනේ. නැහැ කියලා හිතනද ඔයගොල්ලෝ? ඈ? නිකම්ම දර කොටයක් වගේ හිතන රාජ කුමාරේ. යුවරජ වෙලා හිටියෙත් නේ? යුවරජ තනතුර තිබුණා. නේද? සක්විති රජ পদවියට හිමිකම තිබුණා. නුදුරේදී සක්විති රජ পদවිය ලැබෙයි කියලා බලාගෙන හිටියේ සියලු දෙනා. උතුරු උන්නාසේ අති දක්ෂ වූ රාජකුමාරෙක් විදිහටයි හිටියේ නේ? උතුරු උන්නාසේගේ විමසා බැලීම් ඒ රාජකීයත්වයට අයිති රාජකීයත්වයේ පිනිස වන්නා වූ කටයුතු කෙරෙහි විමසා බැලීම නිද්‍රාශීලී විදිහට තියෙන්නේ නැද්ද? ඊටාම කාර්යක්ෂම තියෙන්නේ නැද්ද? ඈ? ඔයගොල්ලෝ කියවන්නකෝ වත්තක් කන්දේ. වත්තක් කන්දේ ගැන ඔයගොල්ලන් බැලුවනම් පෙනී උන්වහන්සේ මේ ඊටාම සුළු ක්‍රියාව පවා අතිශය උසස් විදිහට කරන්න කියලා දෙන හැටි. කොහෙන්ද ඉගෙන ගත්තේ ඒවා? නේද? ඒවා වත්පිළිවෙත් ගැන බුදුරජාන් වහන්සේ ඉගෙන ගත්තේ ධර්මාබෝධය කිරීමෙන්ද? ඒවා සමති විදර්ශන වඩලා ඉගෙන ගත දේද? ඈ? සාමාන්‍ය ජීවිතයේ තිබුණු දේවල් ඒවා. නමුත් සාමාන්‍ය ජීවිතයේ බඳු දෙයක් නොතිබූ අය තමයි පසු කාලේ ඉන ආවේ. නේද? ඒ අයට ඒ සාමාන්‍ය ජීවිතයේදී ඉතා කුඩා දෙයක් පවා හොඳින් කරගන්න අසමර්ථ අයට යහපත් ජීවිතයක් පිණිස කටයුතු කිරීම දුෂ්කරයි. ගැටලු ඇති වෙනවා. ඒ නිසා තමයි ඒ ඊටාම කුඩා දේවල් පවා දෛනිකව ඉදිරිදා කරන ඊටා කුඩා දේවල් පවා ක්‍රමානුකූලව කිරීම පිණිස වෙන අවවාද ගොඩාක් දීලා තියෙන්නේ. ඒ සියල්ලක්ම රජමාලිගාවේදී ඒ රාජකීයත්වයේ පිණිස වෙන කටයුතු ඉතා හොඳින් විමසා බලා කාර්යශූරීව කාර්යක්ෂමව ඒ කටයුතු හොඳින් විමසා බලා කිරුණු නිසා තමයි ඒ වතපිළිවෙත ඉතා හොඳින් කරන්න ශ්‍රාවකයාට කියලා දීලා තියෙන්නේ. එහෙම නැත්නම් කොහොමද කියලා තියෙන්නේ? නේද? එතකොට මොකද ඒවා ධර්මාබෝධයත් එක්ක විපදින දේ නෙමෙයි. ඒවා සාමාන්‍ය ජීවිතයේදී පුහුණු වෙලා තිබුණු දේවල්.
රාජකුමාරයෙක් නේද? සක්විති රජකම පිණිස සුදුසුකම් සහිතව හිටපු කෙනෙක්. එතර ඕනම කටයුත්තක් සාමාන්‍ය ජීවිතයේ තියෙන ඕනම කටයුත්තක් ඉතාම ක්‍රමානුකූලව කරලා ඒව ගැන පුහුණුවක් තියෙන තව කෙනෙක් ලබා ඒව කරගන්න දක්ෂකම් තියෙන කෙනෙක්. එතකොට දැන් තේරෙනවද මේ විවිධාකාරෝ දේවල් ගැන විමසා බැලීම් නොතිබුණාද? තිබුණා නේද? තිබුණා. කැමැතිවීම තිබුණා. ඒ කැමැතිවීම, ඒ නොයෙකුත් දේවල් ගැන තිබුණ කැමැතිවීම සහ ඒවා ගැන තිබුණ ඒවා කෙරේ ඒවා ඇති කර ගැනීම පිණිස වන වීරිය සහ ඒ කෙරේ තිබුණු සිත සහ ඒ ගැන තියෙන විමසා බැලීම් වලට මොකද වුනේ බෝසත් අවදීදීම? ඒ කැමැතිවීම වලට මොකද වුනේ? ඒවත් එක්කද අබිනිෂ්ක්‍රමණය කළේ? ඈ? නානා ප්‍රකාර වූ කැමැතිවීම් සහිතවද අබිනිෂ්ක්‍රමණය කළේ? ඒවත් හැරලානේ? ඒවත් හැරලා. ඒ නිසා අබිනිෂ්ක්‍රමණයෙන් පසු වන ජීවිතය ඊට පෙර තිබුණු නානා ප්‍රකාර වූ කැමැතිවීම් මුල් කරගෙන ඒ අබිනිෂ්ක්‍රමණයෙන් පසු ජීවිතයේ පීඩා කරාද? අබිනිෂ්ක්‍රමණයෙන් පසු අපේ මහබෝසතාණන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරාට පස්සේ ඊට පෙර මාලිගාවේ ජීවත් වෙන කාලෙත් තිබුණ විවිධ ආකාරයේ කැමැතිවීම් වලින් පීඩා කරාද? නැහැ. එහෙම පීඩාවක් තිබුණේ නැහැ. ඇයි එහෙම පීඩාවක් නොතිබුණේ? ඒව අතහැරලා ගියේ නේ? ඒව අතහැරුණා. ඒව අතහැරුණේ කොහොමද? නිවන පිණිස වන ඡන්දය බලවත් වීමෙන් අනිකුත් ඡන්දයන් සංසිඳිලා යනවා. පැහැදිලි? දැන් ඔයගොල්ලන් තේරෙනවද? අනිකුත් නිවන පිණිස වන ඡන්දය හැර එවතන් අරහත්වයේ පිණිස, එවතන් රාග දේශම දුරු කිරීම පිණිස වන ඡන්දය, ඒ කැමැතිවීම හැර සාමාන්‍ය මනුෂ්‍යයාට කොයිතරම් කැමැතිවීම් ආසාවන් තියෙයිද? කෙරවලක් නැහැ නේ? කෙරවලක් නැති ආසාවන් තියෙනවනේ. ඒව මුල් වෙලා වීරී කිරීමද, නානා ප්‍රකාර අදහස් උදාස් නේද? විමසා බැලීම. ඒ ඔක්කොම හිතෙන්නේ කරන්නේ නේද? සිතමයි. කැමති වීම තියෙනෙත් සිතේ. ඒ වීරි කිරීමත් සිතෙන් කරන්නේ. ඒ කැමැත්ත කෙරෙහි සිතත් තියෙනවා. විමසා බලන්නේ සිතෙන්මයි. එතන මේ සිතේ කොයිතරම් පීඩාවක්ද නේ? කොච්චර බරක්ද නේ? නේද? ඒ සියලුම බර පැත්තකින් තියන්න පුළන්නේ ධාර එක කැමැත්තක් මුල් වෙලා. එකම එක කැමැත්තක් මුල් වෙලා අනිත් සියලු කැමැති වීම පැත්තකින් තියන්න පුළන්නේ නේද? සිද්ධ වෙනව නැද්ද? සිද්ධ වෙනවා. ඕගොල්ලන්වත් මේ ඊටාම සුළු වශයෙන් හෝ සිද්ධ වුණේ ඒක තමයි. එකම එක කැමැත්තක් සුළුෙන් හෝ හටගත්ත නිසා අනිකුත් කැමැති වීම යටපත් වුණා. ඒක සුවයක්ද නැද්ද? ඒ සුවේ දැනිලම නැද්ද? ඈ? ඒ සුවේ දකින්න නැතුව කොහොමද අපි කටයුතු කරන්නේ? නිදාන ගමන් යන්නේ. අවදියෙන් යන්නේ. ඒ අවදිමත් භාවය තුළ තමයි විමසා බැලීම කියන එක තියෙන්නේ. එමෙ නැත්තම් ගමන නොවිමසා නොදැන යන ගමනක් වෙනවා. නොවිමසා නොදැන යන ගමන කවමදාවත් සුගතියකට යන්න බෑ. සුගතියකට නොයන ගමන නිවනට යන්නේ නෑනේ. නේද? විමසා බලා යන ගමන තමයි සුගතිය පැත්තට නැමෙන්නේ. සුගතිය පැත්තට යන ගමන දුගතියෙන් තොර වූ ගමන තමයි නිවන පැත්තට බර වෙන්නේ. ඒක විමසා බැලීමෙන්මයි. ඒතරේ විමසා බැලීම තියෙන්න ඕන
නිවන ගැන තියෙන කැමැති වීම මාත්‍රයෙන් පවා වෙනත් කැමැති වීම දුර වෙනවා නේද? රාග ද්වේෂ මොහ දුරු කරන්න ඕන කියන කැමැති වීම ඒ කැමැත්ත සුළුවෙන් හට ගන්න කෙනා තුළ පවා අනිකුත් කැමැති වීම බැහැර වෙනවා නේද? ඔගලන්ට එහෙම වුණාද නැද්ද? අපි කොයි කරත් එහෙම වුණානේ නේද? නැත්තම් කොච්චර කැමැති වීම පොදි බැඳගෙන හිටියද නේ නේද? නූපන්න කැමැති වීම කොච්චර තියෙන්නද නේ? අනාගත සීන කොච්චර තියෙන්නද නේ නේද? ඒතර ඔය වගේ මේ මිනිස්සුන්ට ධර්මයේ නොදත් මිනිස්යාට අප්‍රමාණ කැමැති වීම තියෙනවා. ඒතර මෙලව ජීවත් වීමේදී ලබන කැමැති වීම ගොඩක්. මෙලවෙන් පසු ලබන කැමැති වීම කෙරවලක් නැහැ නේද? මිනිස් ලෝකේ ඉපදෙන්න හිතනවා. දැන් මෙලවදී බලන්නකො. නානා ප්‍රකාර වූ රූප ශබ්ද ගන්ධ රස පහස මේව සඳහා කැමැති වීම කොච්චර තියෙනවද? ඒ කැමැති වීම උදෙසා වීරිය කිරීම නේද? ඒ සඳහා සිත කොච්චර පවත්වනවද? මිනිස්සු මුළුමනින්ම සිහින ලෝකවලනේ මිනිස්සු ඉන්නේ. බලාපොරොත්තු අපේක්ෂා කියලා කියන්නේ ඒවනේ නේ? බලාපොරොත්තු තියන් ඉන්න අපේක්ෂා කරගෙන ඉන්නවා කියලා කියන්නේ මිනිස්සු ප්‍රාර්ථනා කරනවා කියලා එහෙම කියන්නේ. ඒවා ඒව ගොඩාක් සිහින. මෙලොවම කොච්චරද නේ? ඉතින් ඒ වගේම තමයි ඊළඟට පරලොවට ප්‍රාර්ථනා කරගන්නවා. මෙලව වගේම පරලෝක කෙරෙහි ප්‍රාර්ථනා ගොඩක් තියෙනවා මිනිස්සු ළඟ. මිනිස් ලෝකේ ඉපදෙන්න නැත්තම්, මිනිස් ලෝකේ මීට වඩා හොඳ කෙනෙක් වෙන්න නැත්තම් නේද? කෙනෙකුට හිතෙන්න පුළුවන් විදේශයක ඉපදෙන්න නැත්තම්, සල්ලිකාරයෙක් වෙලා ඉපදෙන්න නැත්තම්, පොහොසත් කෙනෙක් වෙලා ඉපදෙන්න නැත්තම්, ලස්සන කෙනෙක් වෙලා ඉපදෙන්න නැත්තම්, ශක්ති සම්පන්න කෙනෙක් වෙලා, බලවත් කෙනෙක් වෙලා ඉපදෙන්න නැත්තම් කියලා හිතනවා මිනිසුන් නේ? ඉතින් එතන ගියා යම් කෙනෙකුට අපි හිතමු අහන්න ලැබෙනවා චාතුම් මහරජකේ ගැන අහන්න ලැබෙනවා. ඒ දෙවිවරුන්ට මේ මේ විදිහේ බලයන් තියෙනවා, මේ මේ හැකියාවන් තියෙනවා කියලා අහන්න ලැබෙනවා. එතකොට මිනිස්සු හිතනවා ආ එහෙනම් ඒ ලෝකෙට යන්න නැත්තම් කියලා හිතෙනවා. ඇතැම් අය නාගයින් වෙන්න හිතනවා. නයි වෙලා ඉපදින්න හිතන මිනිස්සු ඉන්නවා. ඔයගොල්ලෝ දන්නවද? ඈ නාගයින් වෙලා ඉපදෙන්න හිතන මිනිස්සු ඉන්නවා. බොරු කියලා තිතන්? ඈ කන නෙමෙයි, නයින්ට බලයන් තියෙනවා. ඒ විදිහේ බලයන් අර විදිහට ඉන්න කට්ටිය ඉන්නවා. වෛරිනුත් වෛරී විදිහට හිතනවා නයි වෙලා ඉන්නම් කියලා. එතකොට මේ යක් වෙන්න හිතන කට්ටිය ඉන්නවා, නයි වෙන්න හිතන කට්ටිය ඉන්නවා, බල්ලු බලලු වෙන්න හිතන කට්ටිය ඉන්නවා, ත්‍රිසං සත්ව වෙලා ඉපදෙන්න හිතන කට්ටිය ඉන්නවා. එහෙම ඉන්නවා. කුරුල්ලෙක් වෙන්න හිතන කට්ටිය ඉන්නවා. මිනිස්සුන්ට නානා ප්‍රකාර විදිහේ ආසාවන් තියෙනවා. ඉතින් ඒ අතර මිනිස්සු චාතුම් මහරජ දෙවියන් ගැන හෙව්වොත් හිතනවා එහි සැප සම්පත් ගැන හවම ඒ ලෝකේ දෙවියන් වෙලා ඉපදෙන්න නැත්තම් කියලා හිතන කට්ටිය ඉන්නවා. තාවතිංස දෙවියන්ගේ සැප සම්පත් ඇහුවාම ඒ ලෝකේ ඉපදෙන්න නැත්තම් කියලා හිතෙනවා. යාම ලෝකේ දිව්‍යයන්ගේ සැප සම්පත් ඇහුවම ඒ ලෝකේ ඉපදෙන්න නැත්තම් කියලා හිතෙනවා. ඉතින් බ්‍රහ්ම ලෝකයේ සුවය ඇහුවම එහි ඉපදෙන්න නැත්තම් කියලා හිතන කට්ටිය ඉන්නවා. ඉතින් ඒ විදිහට මිනිස්සු ළඟ මෙලවට පරලොවට ආශාවන් කැමැතිවීම් කෙරවලක් නැහැ. ඒ ඔක්කොම දුක් සහිතයි. ඔක්කොම දුක් සහිතයි. ඒ කැමැතිවීම නිසා මිනිස්සු වීරිය කරනවා. ඒ වීරිය දුක් සහිතයි. බලන්න නිවන අවබෝධ කිරීම හැරුණු විට වන අන් සියලු කැමැතිවීම් දුක් සහිතයි. දුක ඉපදීම පිණිස පවතින. ඒ සඳහා වන වෑයම වීරිය අතිශයින් දුක් සහිතයි. ඒ සඳහා වන සිත ප්‍රාර්ථනා කියන්නේ ඒවා. ප්‍රාර්ථනා කරනවා, බලාපොරොත්තු වෙනවා, සිහින මවනවා,
ඇතැම්මයි ඒ සිහින විලාප ඉදිරිතියන් ඉන්නේ. ඇතැම්මයි ඒ සිහින බලාපොරොත්තු සිත කියන එක පවත්තන්නේ ඉතාම දුකසේ. සෝක සුසුම් මැද තමයි ඒ සිතුවිලි පවත්තන්නේ. එනිසා නිවන හැර වෙන යම් වූ කවර වූ ඡන්දයක් තිබුණත් ඒ ඡන්දය දුක පිණිස පවතිනවා. ඒ ඡන්දය පිණිස වන වීරිය ඒකාන්තයෙන් දුක පිණිස පවතිනවා. මෙලවට පරලොවට බොහෝ කල් දුක පිණිස පවතී. ඒ සඳහා වන සිත මෙලවටත් පරලොවටත් බොහෝ කල් දුක පිණිස පවතිනවා. ඒ සඳහා විමසීම අප්‍රමාණ දුක්. හැබැයි මතක තියාගන්න, ඒ අනේක ප්‍රකාර වූ ඡන්දයන් හැරුණ විට වන බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසීමෙන්, බුදුරජාණන් වහන්සේගේ අවවාදය පිළිගැනීමෙන්, චතුරාර්ය සත්‍ය ධර්මය ඇසීමෙන් යමෙක් තුළ ඒ ධර්මය අවබෝධ කර ගැනීම ගැන යම් කැමැත්තක් ඇතිවේද, දුකෙන් නිදහස් වීම ගැන යම් කැමැත්තක් ඇතිවේද, නිවන අවබෝධ කිරීම ගැන යම් කැමැත්තක් ඇතිවේද, රාග ද්වේෂ මෝහ දුරු කිරීම ගැන යම් කැමැත්තක් ඇතිවේද, අරහත්ත්වයේ පිණිස යම් කැමැත්තක් ඇතිවේද, ඒ කැමැත්ත කිසි කලක දුක පිණිස පවතින්නේ. ඒ කැමැත්ත නිසා උපදින යම් වීරියක් ඇද්ද, ඒ වීරිය දුක පිණිස පවතින්නේ. ඒ කැමැත්තත් වීරියත් නිසා යම් සිතක් ඇද්ද, නිවන අවබෝධ කරන්න ඕන කියලා යම් සිතක් හටගන්නවා. අරහතේ පත් වෙන්න ඕන කියලා යම් සිතක් හටගන්නවා. අර වෛද්‍යවරයෙක් වෙන්න ඇත්තන් කියලා යම් සිතක් ඇති වෙනවනේ යම් කලක. අන් ඒ වගේ. අරහතේ පත් වෙන්න ඕන කියන ඡන්දය කැමැත්ත මුල් වෙලා වෑයම් කරද්දී ඒ ගැන වෙන සිතක් ඇති වෙනවා. ඒ සිත බැහැර නොවි පවතින කලක් එනවා. ඒ ඡන්දයත් ඒ වීරියත් ඒ සිතත් කිසි කලක දුක පිණිස පවතින්නේ නැහැ. එතර ඒ ඡන්දය ඇති කර ගැනීම පිණිස ඒ ඡන්දය ගැනත් ඒ වීරිය ගැනත් ඒ සිත ගැනත් විමසා බැලීම ඇති වෙනවා. ඒ විමර්ශාව කිසි කලක දුක පිණිස පවතින්නේ නැහැ. ඒ ඡන්දයත් ඒ වීරියත් ඒ සිතත් ඒ විමර්ශාවත් බලවත් වෙන්න ඒකාන්තයෙන් දුක්ෂය වෙනවා. දුක්ෂය වෙන්න හේතුව තමයි ඒ දුක් ඇති වෙන්නේ මොකෙන්ද? මේ නිවන පිණිස වන ඡන්දය හැර යම් තාක් ඡන්දයන් තිබුණාද, අන්නේ ඡන්දයන් නිසා වීරියන් තිබුණාද, ඒ වීරියන් නිසා සිත් තිබුණාද, ඒ සඳහා වෑයම් කිරීම තිබුණද, ඒ වයින් තමයි දුක් හටගන්නේ. එහෙනම් නිවන පිණිස ඡන්දය හටගනීද, ඒ ඡන්දේ බලවත් වේද, අනිකුත් ඡන්දයන් වලට මොකද වෙන්නේ? අනික ඡන්දයන් ෂේ වෙනවා. එහෙනම් ඒ ඡන්දයන් නිසා වෙන දුක් වල මොකද වෙන්නේ? ෂේ වෙනවා. නේද? ඈ? තේරුණා මං කියන එක? එහෙනම් නිවන පිණිස වෙන ඡන්දය ඇති කරගන්න ප්‍රමාද වෙන්න එපා. නිවන පිණිස වෙන ඡන්දය බලවත් කරගන්න ප්‍රමාද වෙන්න එපා. නිවන පිණිස වෙන ඡන්දයේම හිතෙන් බැහැර නොකොට පවත්ව ගන්න. මක්නිසාද? ඒ ඡන්දේ නිසා ඒ වෙනුවෙන් වන වීරිය හට ගන්නවා ඒකාන්තේ. ඒ ඡන්දයත් ඒ වීරියත් නිසා නිවන අවබෝධ කිරීම පිණිස වෙන සිත හට ගන්නවා. ඒ ඡන්දයත් වීරියත් ඒ සිතත් නිසා නිවන පිණිස වන විමසා බැලීම හට ගන්නවා. ඒ ධර්මතා වලටයි 이르දිපාද කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. ඒ 이르දිපාද කියලා කියන්නේ
මෙතෙක් ආපු ගමන මුළුමනින් අනිත් පැත්තට හරවන නිසා. ඒක 이르දයක්. මෙතෙක් ආරම්භක කෙරවලක් නොපෙනෙන ගමනක් නේ ආවේ. ඒ ගමන මුළුමනින් නතර කරනවා. දැන් යලි මතක් කරගන්න අපේ මහබෝසතාන් වහන්සේ තුල නිවන පිණිස වන ඡන්දය හටගත්තේ කොයි කාලෙද කුමක් නිසාද? ඒ ඡන්දය නිසා එතෙක් තිබුණු අනේක ප්‍රකාර ඡන්දයන්ට මොකද වුනේ? නේද? ඡන්දයන් තිබුණා, වීරිය තිබුණා, ඒ සම්බන්ධ සිත තිබුණා, විමසා බැලීම්. ඒව උන්වහන්සේ සුවසේ භාවිත කළාද, දුක්සේද භාවිත කළේ? නිවන අවබෝධ කිරීමෙන් තොරවන අනිකුත් ඡන්දයන්, ඒ සඳහා වන වීරියන්, ඒ සඳහා වන සිත අපේක්ෂා බලාපොරොත්තු සහ මේ විමසා බැලීම් උන්වහන්සේ කැමැත්තෙන් සතුටු සිතෙන්ද ඒවා භාවිත කළේ? සුවසේ දේවා භාවිත කළේ මාලිගාව ඉන්න කාලේ. අකමැත්තෙන්. ඒවා දුක් සහිතයි කියලා. එතකොට නිවන පිණිස වන ඡන්දය බලවත් වෙන්න වෙන්න අනිකුත් ඡන්දයන් ෂේ වුණා. උන්වහන්සේ සුවපත් භාවයට පත් වුණානේ. සුවපත් භාවයට පත් වුණා. එතකොට නිවන පිණිස වන කැමැත්ත මාත්‍රයක් හටගත්තද යම් කෙනෙක් තුළ ඒ කෙනා තුළත් යම් සුවයක් අටගන්නවා. එනේ කැමැති මාත්‍රය, නිවන පිණිස වන කැමැති වීම මාත්‍රය බැහැර නොවන විදියට හිතේ හොඳින් පිහිටව ගන්න. ඒක බැහැර වෙන්න දෙන්න එපා. නිවන අවබෝධ කිරීම ගැන තියෙන කැමැත්ත රාග ද්වේෂම දුරු කිරීම පිණිස වන කැමැත්ත, අරහත්වේ පිණිස වන කැමැත්ත බැහැර වෙන්න දෙන්න එපා. ඒ කැමැත්ත යලි යලි උපදව ගන්න. ඒ කැමැත්තම යලි උපදව ගන්න. ඒ කැමැත්තෙන්ම වාසය කරන්න. ඒ කැමැත්ත හිතේ බලවත්ව පවත් ගන්න. එතකොට ඒ සඳහා වන වීරිය ඒකාන්තයෙන්ම හට ගන්න. ඒ වීරිය බැහැර නොවී තියෙනවා. ඒ සියල්ල සුවේ පිණිස පවතුන. මක් නිසාද? නිවන පිණිස කැමැත්ත බලවත් වෙන්න වෙන්න අනිකුත් කැමැති වීම සංසිඳිලා යනවා. ඒකට කියනවා ඡන්දේ සංසිඳෙනවා කියලා. ඒක ඒකාන්තයෙන් සුවයක්. ඒක ඒකාන්තයෙන්ම සුවයක් බවට පත් වෙනවා. යම් කලක නිවන පිණිස කැමැත්ත බැහැර වෙලා වෙනත් බැහැර වෙලා යද්ද එතන වෙනත් කැමැති වීම හට ගන්නවා. ඒවා ඒ සඳහාත් වීරිය තියෙනවා. ඒ සඳහාත් සිත හට ගන්නවා. වැයම් කිරීම තියෙනවා. ඒවා වෙහෙස පිංස පවතිනවා, දුක් පිංස පවතිනවා. එතකොට ඒ කැමැති වීම යලි උපතක් පිංස තමයි හේතු වෙන්නේ. ඇතැම් විට අපි විවෘතවම යලි උපතකට උත්සාහ කරනවා. මනුෂ්‍ය ලෝකේ උපතකට හෝ වේවා, දෙවියන් අතර උපතකට වේවා, කැමැත්ත ඇති වෙනවා. ඇයි නිවන පිණිස වෙන කැමැත්ත අයින් වෙන්න අයින් වෙන්නේ? උපතෙන් තොරව ඉන්න කැමති වේද ඔහු? නිවන පිණිස වෙන කැමැත්ත අයින් වෙන්න අයින් වෙන්නේ උපදින්නේ නැති වෙයි කියන හිතට බයක් ඇති වෙනවා. පැහැදිලිද? ඈ? නිවන පිණිස වෙන කැමැත්ත අඩුවෙන්ට අඩුවෙන්න උපදින් නැති වෙයි කියන එක ගැන බයක් ඇති වෙනවා. ඒ බය බැහැරවීම පිණිස ප්‍රියතනක උපදින්න පතනවා. නිවන පිණිස කැමැත්ත ඉපදී බලවත් වෙන්න වෙන්න ඉපදීම ගැන බයක් ඇති වෙනවා. ඉපදීම ගැන බය ඇති වෙන්න ඇති වෙන්න නිවන පිණිස දින කැමැත්ත බැහැර වෙන්නේ. බැහැර වෙලා යන්නේ.
ඉපදීම ගැන තියෙන බය, ඉපදීම ගැන බයක් ඇති වෙන්නේ ඇයි? දැන් මහ බෝසතාන් වහන්සේට නිවන පිණිස කැමැත්ත හටගත්තේ ඇයි? ඇයි මේ නිදහස් වෙන්න ඕන කියන කැමැත්ත හටගත්තේ ඇයි? වයසට යෑම, ලෙඩවීම, මරණය කියන දේවල් තේරුම් ගැනීමෙන්නේ නේද? වෙන එකකින්ද? නෑනේ, වෙන දෙයකින් නෙවෙයි. වයසට යෑම, ලෙඩවීම, මරණය කියන නිමිති නේද මුල්ලුනේ නේද? යම් අස්සසවිල්ලක් ඇති වෙන කොතනින්ද? ශ්‍රමණයෙක් දැකීමෙන්නේ නේද? ශ්‍රමණයන් වහන්සේ නමක් දැකීමෙන් තමයි යම් සැනසීමක් ඇතිවෙන්නේ නේද? එතකොට ඒ දුකේ නිදහස් වීම සුවයක් තියෙනවා කියලා එතනින්ම තේරෙනවා නේද? දුකේ නිදහස් වීම සුවයක් තියෙනවා නේද? එතකොට වයසට යෑම, ලෙඩවීම, මරණය කියන නිමිති මුල් වෙලා ඒ නිමිති මුල් නිසාම ඒක නිදහස් වෙන්න ඕන කියන සිත ඇති වුණා නේද? ඒක නිදහස් වෙන්න ඕන කියන සිත ඇති වුණා නේ. එතන තමයි මේ ඡන්දය හටගන්න පටන් ගන්න. නිදහස් වෙන්න කැමැත්ත. ඒ නිදහස් වෙන කැමැත්ත බලවත් වෙන්න බලවත් වෙන්න වෙනත් දේවල් මුල් වෙලා, එහෙම නැත්නම් වෙනත් දේවල් සඳහා තියෙන කැමැති වීම නැති වෙලා ගියා. මෙතරක සුවයක්, අතිශයින් සුවයක් බවට පත් වුණා. අර බර පැත්තකින් තියෙන කෙනේ එකයි. බර බැහැර කරන කෙනේ එකයි. ඒ විදිහ තමයි ක්‍රමක්‍රමයෙන් අපේ මේ හිතේ තියෙන බර බැහැර වෙලා යන්නේ. ඒ නිසා නිවන පිණිස වන ඡන්දය ඇති කරගන්න බලන්න. ඒ ඡන්දය ඇති වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න. වෙනත් ක්‍රමයකින් ඇති වෙනවද? දැන් අපි මහා බෝසතන් වහන්සේ තුල නිවන පිණිස කැමැත්තක් ඇති වුණා. නිදහස් වීම ගැන කැමැත්තක් ඇති වුණා. නේද? වෙනත් නිමිති තියෙනවද නිවන පිණිස කැමැත්ත ඇති වෙන්නේ? වෙන නිමිති නැහැ. වෙන නිමිති නැහැ. ඒ සතර පෙර නිමිති තමයි හැමෝටම නිවන පිණිස කැමැත්ත. කැමැත්ත ඇති කරන්න. ඒ නිමිති තේරුම් ගන්න. ඒ නිමිති අවබෝධ කරගන්න බලන්න. එතකොට නිවන පිණිස වෙන කැමැත්ත ඉපදේවි. ඒ නිවන පිණිස වෙන කැමැත්ත ඇති කරගන්න සමර්ථ කෙනා තුළ අනිකුත් කැමැතිවීම් ක්‍රමක්‍රමෙන් ක්‍රමක්‍රමෙන් සංසිඳලා යාවේ. අනික් කැමැතිවීම් සංසිඳෙන සංසිඳෙන්න සුවේ තියෙනවා, පහසුයි, පීඩා නැති වෙලා යනවා. ඒතර අපතුල යම් අත්හැරීමක් තිබ්බද ඒ අත්හැරීම සම්පූර්ණ වෙනවා. අත්හැරීම කියන එක සිදුවෙන්නේ ඒ විදිහට තේරුම් ගන්න. එහෙම නැත්නම් අපි කොච්චරකවත් අපි අත්හැරේ කියලා ඒකාන්තර බොරුවක් බවට පත් වෙනවා. ඒ බොරුව නිකන් නෙමෙයි, විලි ලැජ්ජාව සහිත බොරුවක්, ලැජ්ජා නැති බොරුවක් බවට පත් වෙනවා නේ. ඒසා තමයි මේ තමන්ගේ කුඹුර හා ගන්න නැතුව බොරුවට අඳුර පාන දෙපා කියලා කියන්නේ. අනුන්ගේ කුඹුරල අඳුර පාන කට තියෙනවා නේ, ඈ අඳුර පාන කෙනෙක් දන්නවද? ඈ හාන කෙනා මිහිරට කියනවනේ. ඔයගල හානෝ දැකලා තියෙනවද? ට්‍රැක්ටරේ නෙමෙයි, ට්‍රැක්ටරේ මිහිරට කියන්නේ නැහැ නේ. ට්‍රැක්ටරේ කණක් ඇහෙන්න නැහැ නේ. හරක්ගෙන් හානවනේ ඉස්සර මිනිස්සු. ඒ හානකොට හරි මිහිරට කියනවා ඒ සත්තුන්ට. ඒකට තමයි අඳුර පානවා කියලා කියන්නේ.
ඒ වගේ ඔයගොල්ලෝ එහෙම අනුන්ගේ කුඹුරල ගිහලා අන්ධහැර පාන්න එපා. තමන්ගේ කුඹුරේ හානකොට අන්ධහැර පාන්න ඕනේ නැහැ. අනුන්ගේ කුඹුරේ තමයි සාමාන්‍යයෙන් අන්ධහැර පාන්නේ. අන්තිමට අඬා අඬාම ඉන්න වෙනවා අනුන්ගේ කුඹුරු හාන කෙනාට. තමන්ගේ කුඹුරු හාන කෙනාට පස්සේ අනුන්ගේ කුඹුරු හාන්න පුළුවන්. එයා අඬන්නේ නැහැ. තමන්ගේ කුඹුරු පැත්තක තියලා අනුන්ගේ කුඹුරු හාන්න හිතන්න එපා කවදා. එහෙම වුණා වෙන්නේ මේ අත්තරියා කියන එක බොරුවක් බවට පත් වෙනවා. ඒ බොරුව හරි භයානකයි. ඒක ගොඩාක් දිනාට දුක පිස පවතිනවා. මොකද ඒ බොරුව වහන්න තව බොරු ගොඩාක් කියනවා. ඒ නිසා මේ අපි අපේ කටයුත්ත හොඳින් කරන්න ඕන. ඒ සඳහා වන ඡන්දය කැමැතිවීම ඔගොල්ලෝ තුළ හට ගත්තනේ. ඒක තේරුම් ගන්න. ඒ කැමැතිවීම නිසාම ඔගොල්ලන්ට යම් සුවයක් ලැබුණා නැත්තේ නෑ. ඒ සුවයක් තේරුම් ගන්න. ඒ සුවය කිරී ඉතාම ගෞරවයෙන්, ඉතාම භක්ති ආදරේ ඒ සුවය විඳින්න ඕන. නිවන මුල් කරගෙන ඉතාම සුළු හෝ සුවයක් ලැබෙනවා නම් ඒ සුවය විඳින්න ඕන. භික්ෂුවක් ගිහිගෙදරින් පිටත් වීම, එහෙම භික්ෂුවක් වීම පිස ගිහිගෙදරින් යමෙක් නික්මෙද්ද එතැන් පටන් ඔහු සුවයට විඳින පත් වෙනවා. එතැන් පටන්ම සුවයට පත් වෙනවා. ඒව ඔගොල්ල තේරුම් ගන්න ඕන. ඒ සුවය ඔගොල්ල විඳින්න ඕන. ඒ සුවය ඔගොල්ල සිහි කරන්න ඕන. ඒ සුවය සිහි කරමින් සුවපත් ජීවිතයේ ගත කරන්න. ඒ සුවසේ ඉඳිමින් තමයි බල සම්පන්න සුවය පිණිස වෑයම් කරන්න. කටුගොඩක ඉඳගෙන කවදාවත් ජයග්‍රහණයකට යන්න බෑ. කටුගොඩක කොහෙට ඇනුනත් පීඩයි, ගැලවිල්ලක් නෑ. නමුත් ධර්මයේ අහලා සැබවින්ම ධර්මයේ ගැන පැහැදිලා නිවන ගැන අවංකවම කැමැත්තකින් ආපු කෙනා සුවයක් තියෙන කෙනෙක්. ඒ සුවය තේරුම් අරගෙන ඒ සුවය තුළ ඉඳගෙන මුළුමනින්ම සුවපත් ජීවිතයේ පිණිස වන ඡන්දය බලවත් කරගන්නවා. ඒ ඡන්දේ බලවත් වෙන කෙනා තුළ ඒකාන්තේ වීරිය ඇති වෙනවා. නොවී තියෙන්නේ නිවන ගැන කැමැත්ත තියෙන කෙනාට වීරිය ඇති වෙනවා. ඒක ධර්මතාවයක්. නොවී තියෙන්නේ. ගොඩක් කියනවනේ වීරිය නැහැ කියලා තියෙනවනේ. ගොඩක් එහෙම කතා තියෙනවනේ. අපට වීරිය නැහැ කියලා නේද? වීරිය ඉබේ හට ගන්නෑ. වීරිය දෙවියන් දෙන්නෙත් නැහැ. වීරිය කවදාවත් දෙවි කෙනෙක් දෙන්නේ නැහැ. දෙවියන්න පුළුවන් නම් දෙවිවරු ගොඩක් ලෝකේ ඉන්නවා. බුදුරජාන් වහන්සේ මේ දැන් දැක්කා වගේ මතකෙ තියෙන දෙවිවරු ඉන්නවා. ඒ මිනිස්සු ගැන ඒ දෙවියන්න මිනිස්සු ගැන අනේක ප්‍රකාර අනුකම්පාව තියෙනවා. කවදාවත් වීරිය දෙන්න බෑ. දෙන්න පුළුවන් නම් දෙවිවරු ඔක්කොම බහැලා වීරිය කරලා අර කෙවිටි පාර ගහන්න වගේ වීරිය කරන්න බෑ. එහෙම බෑ. එහෙම දෙවියන්න බෑ. ඉතින් අපි එහෙ ගියත් එච්චර තමයි. මේ දෙහෙත් බෑ. දෙවියන් වීරිය කරලා දෙන්න බෑ. මක්නිසාද? වීරිය ඉබේ හට නොගන්නා නිසා සහ තව කෙනෙකුට කරලා දෙන්න බැරි නිසා. වීරිය කුමක් නිසාද? වීරිය කුමක් නිසාද ඇති වෙන්නේ?
ඡන්දයත් එක්ක. ඡන්දයේ තියෙන තැන වීරිය හට ගන්නවා. ඡන්දේ බලවත් වෙද්දී ඒ වීරිය ඒ ඡන්දේ නිසා හටගත් වීරිය බලවත් වෙනවා. ඡන්දේ හටගන්නේ කුමක් නිසාද? දුක තේරුම් ගැනීමෙන්මයි. දුක තේරුම් ගන්න කෙනා තුල ඡන්දේ හට ගන්නවා. මොකද ඡන්දේ දුකෙන් නිදහස් වීම ගැන කැමැත්ත. දුකෙන් නිදහස් වීම ගැන කැමැත්ත බලවත් වෙන්න අනිකුත් කැමැති වෙන්නේ නැති වෙලා. මේක බය වෙන්න එපා. ඒ දුර වෙයි දුර වෙන්නේ නැති කියලා කුලන්ට බය වෙන්න දෙයක් නැහැ. අනිත්ව නැති වෙල ගැලවිලා යනවා. ඒකට අමාරු වෙන්නේ නැහැ. ඒව අමාරුවක් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඒවට කියන්නේ සංසිඳෙනවා කියලා කියන්නේ. සංසිඳීම ඇති වෙන්නේ. සංසිඳීම කියන වචනේ තුලම තියෙන පහසුව නේද? නේද? ඒ අනිකුත් කැමති නිවන ගැන කැමැත්ත බලවත් වෙන්න අනිකුත් කැමැති වීම සංසිඳිලා යනවා. අපිට ඒව ගැන අමුතෙන් මහන්සි වෙන්න දෙයක් නැහැ. හැබැයි නිවන ගැන කැමැත්ත නැති කෙනා තුල අනිකුත් කැමැතිම අර මේ හුඹහාසින සර්පයෝ ටික එලියට එන්න වගේ හිමින් 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 එලියට ඇවිදින් අපේ ජීවිතේ විනාශ වෙලා යනවා. ඉන්සාන් නිවන ගැන තියෙන කැමැත්ත ඔගොල්ලෝ තුළ කලින් තිබුණා. ඒ කැමැත්ත බලවත් කරගන්න. ඒ කැමැත්ත ඇතුනේ ආර්ය සත්‍ය ප්‍රකාශය ධර්මය අහලා ඒ ගැන තියෙන විශ්වාසයෙන් ඒකම කරන්න. ආර්ය සත්‍ය ගැන හොඳින් ඉගෙන ගැනීමෙන්ම නිවන ගැන කැමැත්ත යලි ඉපදී බලවත් වෙනවා. ඒතර වීරිය ඇති වෙනවා. බය වෙන්න එපා. හොඳයි එහෙනම්.